සුබ දවසක් වේවා ආදරම්ම තාත්ති පුතේදුවේ. ජීවිතය ගොඩනගා ගන්න නම්, ජීවිත පිළිවෙලට දමා ගන්න නම් ඔබට මට පැවරිච්ච යුතුකමක් තියෙනවා. ඒ තමයි පිදිය යුත්තාට පුදන්නට ඕනේ, දිය යුතු පුද්ගලයාට දෙන්නට ඕනේ, ගෞරවය කළ යුතු පුද්ගලයාට ගෞරවය කරන්නට ඕනේ, නමස්කාර කළ යුතු පුද්ගලයාට නමස්කාර කරන්නට ඕනේ. දැන් ගොඩක් වෙලාවට රත්රන් අම්මේ තාත්ති පුතේදුවේ අපිට හිතෙනවා මේවා ඕනේ නැහැ, මේ මොහොතේ මේවා ඔක්කොම යල් පැනපු දේවල්, මගේ සුව උත්සාහයෙන්, මගේ ශක්ති ප්‍රමාණයෙන්, මගේ බලයෙන්, මගේ ධීරියෙන්, මගේ වියදමෙන්, මගේ හරියම්බ කරපු ඒ මිල මුදල් වලින් ජීවිතේ ගොඩනගාගෙන යන්න පුළුවන් කියලා හිතනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සතුට කියන දේ, ශක්තිය කියන දේ, අභ්‍යන්තරික ශාන්තිය කියන දේ මිනිස්සෙකුට ලැබෙන්නට මෙන්න මේ හගයි පුතේ මේ විදියට කියනවා. මොනවද කියන්නේ? මාගේ ජනේනි, මාගේ දේව මාලිගාව නටබන්ව තිබියදී නුඹලා මනහර මන්දිරවල ජීවත් වීම සුදුසුද? දැන් මේක ඇත්ත නෙමෙයිද? මං අද ගෙදර ගිය වෙලාවේ මේ අම්මා මට කියනවා, පුතේ පල්ලිය හදන්න ඕනයි කියලා කිව්වත් මේ මොහොතේ සමහර වෙලාවට ඒකට දායක වෙන්න පිරිසක් නැහැ. සල්ලි එකතු කරන්න ගිය මිනිස්සුන්ට රුපියල් 100ක් දීලා පල්ලිය හදන්න කියලා බැනලා තමයි එවලා තිබුණේ. ගොඩක් අයගේ ගෙවල් වල මේ මොහොතේ උපරිම දායකත්වයක් ලැබිලා තිබුණේ නැහැ පුතේ පල්ලිය හදන්න කියලා. එතකොට අම්මේ තාත්ති පුතේ දුවේ දැන් බැනලා තමයි මේ මොහොතේ දෙන්නේ. මොනවා කරන්නද? පල්ලිය හදන්න. එංගස දැන් අපි හැම වෙලාවෙම හිතන්නේ මගේ ගේ ගොඩනගා ගන්නට ඕනේ, මගේ දරුවගේ ගේ ගොඩනගා ගන්නට ඕනේ, මගේ පරිසරයේ ගොඩනගා ගන්නට ඕනේ. හැබැයි දෙව්මැදුර කියන දේ මේ මොහොතේදී ෆාදර්ලා ගොඩනගා ගන්නට ඕනේ. මතක තියාගන්න, මේ තාත්ති පුතේ දුවේ ෆාදර්ලා රස්සාවක් කරන්නේ නැහැ. ඒ නිසා අපිට හිඟා කන්න තමයි තියෙන්නේ, අතපාන්න තමයි තියෙන්නේ, මේ මොහොතේදී ඉල්ලන්න තමයි තියෙන්නේ, මුර ගහන්න තමයි තියෙන්නේ, ආයාචනා කරන්න තමයි තියෙන්නේ. එහෙනස දැන් මේ ආයාචනාව කළ යුතුයිද කියලා මේ සමහර අය මටත් ඇවිල්ලා කියනවා. මේ එහෙම ඕනද ෆාද? මේ පෞගිය මේ දවස්වල මේ ඔබ සමහර Facebook එකේ දැකලා ඇති, නැත්නම් ඔබගේ Viber message එකට ආවා, ජුට්ටාත් ඇව්වා. මේ තේවත් ඒ සුවිශේෂී ඒ දෙව්මැදුර සහ වටපිටාව ඒ හැම දෙයක්ම ගොඩනගන්න ලොකු උත්සාහයක් ගත්තා. ඒ නිසා ඒ නිර්මාණයේ ලස්සනට ආව දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන විදියට. එතකොට ඒ තේවත්තට ගියාම මම දැක්කා මිනිස්සු යාඥා කරනවා තැනින් තැන, මේ මොහොතේ හදපු තැන යාඥා කරනවා. මේ මොදි රෝසරේක කියනවා පිරිසක්, තවත් පිරිසක් මේ මොහොතේදී භවනා කරනවා. මං හරිම සන්තෝෂයටපත් වුණා ඒ මොහේක දැක්කම. එහෙනස රත්රන් අම්මේ තාප්ති පුතේ දුවේ පරිසරයක් හදලා දෙන්නට ඕනේ, ස්ථානයක් හදලා දෙන්නට ඕනේ. දැන් මේකට ඔබ ලෝභ වෙන්න එපා. ඔබ මේ මොහොතේදී ඒ ගැන මේ වෛරයක් ඇති කරගන්න එපා. ඔබ ඒක මේ නටබුන්ව තියෙනකොට ඔබේ ගමේ දෙව්මැදුර, ඔබ මොනතරම් සුවිසල් මන්දිරයක ජීවත් වුණත් මේ මොහොතේදී දෙවියන් වහන්සේ සතුටු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ නිරන්තරයෙන්ම කියන්නේ, ඔබ කොහොමද මගේ දෙව්මැදුර නටබුන් වෙලා තියෙනකොට, ගරාගෙන වැටලා තියෙනකොට මේ මොහොතේ මේ දෙව්මැදුර ප්‍රසන්න නැති තනම් බවට පත් වෙනකොට ඔබ කොහොමද සන්තෝෂයෙන් ජීවත් වෙන්නේ කියලා අහනවා. ඒ නිසා ඔබට මට පැවරලා තියෙනවා රත්රනම් මේ තාප්ති පුතේ දුවේ, එහෙනම් නටබුන් වෙලා තියෙන, දිราපත් වෙලා තියෙන, කඩාගෙන වැටලා තියෙන, මේ මොහොතේ වර්ණය අවවර්ණ වෙලා තියෙන ඔබේ මගේ දෙව්මැදුර ගොඩනගීපා. ඔබේ මගේ දෙව්මැදුර ගොඩනගනකොට ස්වාමින් වහන්සේ ඔබට මට ගොඩක් දේවල් දෙන්නට යනවා. එනිසා අම්මේ තාත්තේ පුතේ දුවේ අපිට හිතනවා මේ මොහොතේදී දෙව්මැදුර ගොඩනගලා අපිට තියෙන වාසිය මොකද්ද? දෙව්මැදුරක් ගොඩනැගුවයි කියලා. හැබැයි දෙව්මැදුර ගොඩනගනකොට
ඔබවත් බලාගෙන, ඔබේ පරම්පරාවත් බලාගෙන, ඔබේ අනාගතයත් බලාගන්න අපි බලමු මේ දවස් කීපය තුළ කොහොමද දෙවියන් වහන්සේ ඔබව මාව බලාගන්නේ කියලා.